අද අපි කතා කරන්නේ මාධ්‍යවේදියෙක්ගේ ගමනාන්තය අපි හිතනවානේ ඔවුන් කරන්නේ රටට සේවයක් කියලා. නමුත් ඔහු හිතුවා මාධ්‍යවේදියෙකුට වඩා දේශපාලනය කරලා රටට සේවයක් කරන්න පුළුවන් කියලා. තරුණ දේශපාලඥයෙක්. හැබැයි මේ දවස්වල ජනමාධ්‍ය පිළිබඳවත් කතා කරනවා කිව්වට මම හිතනවා ඔහු ගොඩක්ම ප්‍රසිද්ධයි. අපි කිව්වොත් එහෙම සෝෂල් මීඩියා කියලා, අපි කිව්වොත් ෆේස්බුක් කියලා, අපි කිව්වොත් ඉන්ස්ටග්‍රෑම් කියලා. ඔහු ගොඩක් ප්‍රසිද්ධයි. ඔහු වෙන කවුරුත් නෙමෙයි, රසික ජයකොඩි. රසික, මේක පොඩි අර සංවාදයක් ඔබ ගැන දැනගන්න. මම මෙහෙම අහන්නම්, ඉස්සල්ලාම ඔබේ දේශපාලනය කතා කරනවට වඩා ඇත්තට රසික කියන්නේ කවුද? ඒකට කෙලින්ම උත්තරයක් දෙනවනම් මම කවුරුත්ම නෙමෙයි, මොනිකම නිකම් මිනිස්සෙක්. එතකොට අපි නමට ඉස්සරහින් අපි කැමති එක එක ඒවා දාගන්න. මාධ්‍යවේදියෙක් කියලා දැන් මම කාලයක් මාධ්‍යවේදියෙක් විදියට හිටියා. එතකොට මිනිස්සු දැන් මාධ්‍යවේදියෙක් නෙමෙයි. නෑ, මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. මොකද දේශපාලනය කියන්නේ වෙන දෙයක්. මාධ්‍යවේදියෙක් වෙනකොට එක වැලියු සිස්ටම් එකක් තියෙනවා. දේශපාලනයේ තව වැලියු සිස්ටම් එකක් තියෙනවා. නමුත් මාධ්‍යවේදියෙක් වෙලා ඉන්න කාලේ මිනිස්සු හඳුර ගන්නවා මාධ්‍යවේදියෙක් කියලා. ඒ විදිහට අනන්‍යතාවයක් දෙනවා. මමත් හිතනවා මම මාධ්‍යවේදියෙක්, මමත් අනන්‍යතාවය ගන්නවා, මමත් ඇයිඩෙන්ටිටි එකක් ගන්නවා, මමත් මාධ්‍යවේදියෙක් විදිහට කතා කරනවා, හැසිරෙනවා, ඇවිදිනවා. ඒ ඇයිඩෙන්ටිටි එක ඇතුලේ මම ජීවත් වෙනවා. දේශපාලනේ ඉන්න කොටත් මිනිස්සු හිතනවා දේශපාලනඥයෙක් මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට කතා කරන්න ඕනේ, මේ විදිහට අඳින්න ඕනේ, මේ විදිහට ඇවිදින්න ඕනේ කියලා ඐඩෙන්ටිටියක් හදලා දෙනවා. මාත් ඒක ගන්නවා, මාත් හිතනවා මේ එහෙමයි කියලා. ඉතින් මේ වගේ අපි එක එක වෘත්තීන් වල ඉන්නකොට දැන් දොස්තර කෙනෙකුට ඒක එහෙමනේ. සමාජයේ හැමතිස්සෙම හදලා දෙනවා මෙන්න මෙහෙම වාර රාමුවක්, මේ රාමුවේ ඔයා ඉන්න, මේක තමයි ඔයාගේ නම, මේක තමයි ඔයාගේ ටයිටල් එක කියලා. ඉතින් අපි කේම කරාට නිදා ගන්නකොට අපි ඔයා හැම ටයිටල් එකක්ම පැත්තට තියලා නිදා ගන්න. ඔව්, ඔයා නිදාගත්තත් මම නිදාගත්තත් අපි ඔක්කොම ටයිටල් පැත්තකින් තියලා, ෆෝන් එක ඔක්කොම අපිට අයිති දේවල් පැත්තකින් තියලා අපි නිකම්ම නිකම් මිනිස්සෙක් විදියට නිදා ගන්නවා. එතකොට තියෙන ලොකුම වාසිය තමයි අපිට නිකම්ම නිකම් මිනිස්සෙක් විදියට උදේට අවදි වෙන්න පුළුවන්. ඉතින් එතකොට නිකම්ම නිකම් මිනිස්සෙක් විදියට අවදි වෙලා නිකම්ම නිකම් මිනිස්සෙක් විදියට නිදා ගන්න ඕන කෙනෙක් නිකම්ම නිකම් මිනිස්සෙක් විදියට ජීවත් වෙන විදියටම. ඉතින් ඒ නිසා අපි නිකම්ම නිකම් මිනිස්සෙක් කියොත් හරි. ඔබ කියනවා නිකම්ම නිකම් මිනිස්සෙක් කියලා. හැබැයි අර ඔබ කිව්ව දෙයක් ඇත්තටම සමාජයේ විසින් අපිට අන්දවනවා. හරි, අපි කියනවා, ඒ කියන්නේ සමාජය අපෙන් බලාපොරොත්තු වෙනවා අපි මේ පුද්ගලයෙක් විදිහට ඉඳ ඕන කියලා. දැන් දේශපාලඥයෙක් කිව්ව ගම අද සමාජයේ තියෙන්නේ දේශපාලඥයෙක් නම් එයා හොරෙක්ද, එයා බොරු කියන කෙනෙක්ද, එයා සුදු ඇඳන් ඉන්නවා නමුත් කරන්නේ කළු වැඩද කියන එක. දැන් තරුණ දේශපාලඥයෙක් විදිහට ඔබ කැමතිද ඔය අන්ද නැඳිල්ල අඳින්න? නෑ, මම කැමති නැහැ. සහ මම හිතනවා ඒ අන්දන එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවා මිනිස්සුන්ට. ඒකට හේතුව තමයි දැන් දේශපාලනයට මම දැන් මාධ්‍යයේ ඉඳන් ඔය දේශපාලනයට එනකොට දැන් මාධ්‍යවේදියෙක් විදිහටම දේශපාලනය ගැන ගොඩක් ලිව්වා, කතා කළා, ඒ වගේ දේවල් කළා. එතකොට දේශපාලනයත් එක්ක ළඟින් ගනුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. එතකොට දේශපාලනය, ඒ කියන්නේ මම ඇත්තටම මේක පොඩි පාපොච්චාරණයක් විදිහට කියනවා, මම මුලින්ම දේශපාලනයට ආවේ මේ දේශපාලනය කියන ඒ ගේම් එකට මම ආසා හින්දා. ඒ කියන්නේ ඒ චෙස් ගේම් එකට මම ආසා නිසා. ඒ බොරු කියන්න ඕනේ නැහැ, මෙහෙම ජනතාවට සේවය කරන්න, රට සේවය කරන්න එහෙම එකක් නෙමෙයි. එහෙම සේවයක් නෑ ඇත්තටම. අපි හැමෝම වගේ නෑ, එහෙම එහෙම කියන්න බෑ. ඒක මම ආවේ ඒ ගේම් එකට ආසා නිසා. හැබැයි මේකට ආවට පස්සේ ටිකක් මේක ගැන දැන් අපි හැමතිස්සෙම හිතන්න එපා දෙයක් කරනකොට ඇයි මම මේක කරන්නේ කියලා. අපි කඩේ ඉස්සරහට ගිහිල්ලා බලන්න ඕනේ ඇයි මම මේක කරන්නේ, මොකද්ද මේක කරන්න හේතුව කියලා. ඊට පස්සේ ටිකක් ගැඹුරින් හිතනකොට මට ඇත්තටම තේරුණ දෙයක් තමයි දේශපාලනය කියන්නේ ගේම් එකක් නෙවෙයි. අපි කියන්නේ ඒ ගේම් එකක් විදිහට දේශපාලනය කරන්න දන්න අය තමයි අපි කියන්නේ හොඳ දේශපාලනඥයෙක් කියලා, ශූර දේශපාලනඥයෙක් කියලා, පොලිටිකල් එකියුමන් කියලා කියන්නේ ඒකට අපි. එහෙම ඒක තමයි ලංක සමාජයේ පිළිගන්න විදිහ. හැබැයි දේශපාලනය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත ගේම් එකක් නෙමෙයි ඒක.
එක සෙල්ලමක් නෙමෙයි අර ඉත්තෝ එහාට මෙහාට දාලා ඒ කියන චෙස් ගේම් එකක් නෙවෙයි. එතකොට ඒ කියන්නේ අපිට හැමෝටම වගකීමක් තියෙනවා. දැන් අපි Facebook එකේ යනකොට අපි දකිනවනේ දැන් එක එක සැප් කම්බලට උදව් ඉල්ලලා එහෙම උදව් ඉල්ලලා සමහර බොහොම ආයාචනාත්මක දේවල් අපි දකිනවා. එතකොට අපේ අතේ සල්ලි තියෙනවා නේද? දැන් ඔයාගේ බැංක account එකේ තියෙනවා නම් ලක්ෂ 40ක්. ඒ ලක්ෂ 40න් 50ක් වා දෙනවා. අර වගේ සත්කමක් කරන්න සල්ලි බලාපොරොත්තු වෙන කාට හරි. ඇත්තටම අවංකවමනාවක් තියෙන කෙනෙක් කියලා හිතනවා නේද? එතකොට එතෙන්දී මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? එතෙන්දී ඔයා බලාපොරොත්තු වෙන්නේ එයාගේ ජීවිතේ එක්තරා දුරකට ප්‍රසන්න කරන්න. ඒක තමයි ඔයාගේ අරමුණ. ඒ මනුස්සයාගේ ජීවිතේ ප්‍රසන්න කරන්න අවසානයේ සනීප වෙලා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනකොට ජීවිතේ ප්‍රසන්නයි. ඒ වෙනුවෙන් ඔයාට ඔයාගේ කැපැසිටි එක ඇතුලේ සීමිත කැපකිරීම ලක්ෂ 40කින් රුපියල් 50000 වතාවකෙනෙකුට දෙනවා. එතකොට දේශපාලනයේදී අපි මොකද කරන්නේ? දේශපාලනයේදී කරන්නේ මේ සමස්ත සමාජයේ ඉන්න පාට බැස්සම අපි දකින සියලුම දෙනාගේ ජීවිත යම් තරමකින් ප්‍රසන්න කිරීමේ වගකීම අපිට තියෙනවා. එක එක තලවල ඒක එක පාරටම රුපියල් 50000ක් සැත්කමකට දෙනවා වගේ පහුවෙනිදට හෝ සතියකින් දෙකකින් ප්‍රතිඵල ලැබෙන ප්‍රොසෙස් එකක් නෙමෙයි. නමුත් අපිට වගකීමක් තියෙනවා ඒ මිනිස්සුන්ගේ ජීවිත ප්‍රසන්න කරන්න. එතකොට ඒ වෙනුවෙන් අපි කරන්නේ සීමිත කැපකිරීමක් නෙවෙයි. බැංක රුපියල් 50000ක් ලක්ෂ 40කින් 50000ක් දෙනවා වගේ කැපකිරීමක් නෙවෙයි. අපේ ජීවිතය එක්තරා විදිහකට අපි මේ ප්‍රොසෙස් එක ඇතුලේ ආයෝජනය කරනවා. එතකොට ඒක ලොකු කැපකිරීමක්. දේශපාලනේ ලංකාවේ ඔය කියන මේ මෙවප කියන අවුල ඇයි මිනිස්සු දේශපාලනක්ෂිය හොරු තක්කඩි එහෙම කියලා හිතන්නේ? හේතුව හොරු තක්කඩි නිසා. වෙන හේතුවක් නෙමෙයිනේ. එහෙම වෙන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕනේ. එතකොට මම හිතන විදිහට එහෙම වෙන්න එක හේතුවක් තමයි මේ ලොකු චිත්‍රය දිහා බැලුවොත් ලංකාවේ දේශපාලනේ යන ගොඩාක් දෙනාට තමන්ගේ පුද්ගලික අරමුණු වලින් එහාට ගිහිල්ලා විෂන් එකක් නැහැ. විෂන් එක කියන්නේ හරි වැදගත්. ඒ කියන්නේ පුද්ගලික අරමුණු කියන්නේ ඇම්බිෂන්. කවදාවත් ඇම්බිෂන් එකක් විෂන් එකක් වෙන්නේ නැහැ. මට රටේ ජනාධිපති වෙන්න ඕනේ කියන එක මගේ ඇම්බිෂන් එක. දිගු කාලන දැක්මක් නැහැ. ඔව් දිගු කාලන දැක්මක් නැහැ. ඒකෝ මගේ ඇම්බිෂන් එක. ඒතොර මගේ ඇම්බිෂන් එක කවදාවත් විෂන් එකක් වෙන්නේ නැහැ. විෂන් එකක් කියන්නේ මට වඩා එහා ගිය දෙයක්. ඔව්. මම ජනාධිපති වෙලා මොකක්ද කරන්නේ? දැන් අපේ රටේ ජනාධිපති වෙන්න ගොඩක් අය ආසයි. එහෙම ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ කවුරුත් දන්නේ නැහැ ජනාධිපති වුණාට පස්සේ මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ නිසා තමයි මේ අපි මේ මූණ දෙන අවුල අපි පාර්ට බැස්සම මූණ දෙන අවුල අපේ මාධ්‍යවල රැට ප්‍රවෘත්ති බලනකොට අපි මූණ දෙන අවුල මේ හැම දෙයක්ම අපිට ඇත්තටම සිද්ධ වෙලා තියෙන අත්විඳින සිද්ධ වෙලා තියෙන අපි පාලනය කරන මිනිස්සු ඇත්තටම දන්නේ නැහැ මේ ඒගොල්ලෝ ගත්ත බලයක මොනවද කරන්නේ කියලා. දැන් පොඩි ළමෙක් තමන් හරියට දන්නේ නැති සෙල්ලම් බඩුවක් අතට ගත්තාම මොකද කරන්නේ? ඒක කඩනවා, පොළවේ ගහනවා, ඒකට 1000ක් දේවල් කරනවා. එකම අවුල් ජාලයක් වෙනවා නේ. ඒක ස්කෑලි තැන් තැන් වල වැටෙනවා. ඒක අම්ම කෙනෙකුට ඒක දැක්කම පිස්සු හැදෙනවා. ළමයි මොකද ඒක කරන්නේ කියලා. අපිට මේ රටට ඇත්තටම වෙලා තියෙන්නේ මේක බලය ගන්න දේශපාලනඥයන්ට අදහසක් නැහැ. මේ බලය ගත්තට පස්සේ මොනවද කරන්නේ කියලා. බලේ ඒමට පෙර උන්ට දැක්මක් තියෙනවද ඔබ කියන්නේ? බලයට ආවට පස්සේ මේක හදාගන්න විදිය පිළිබඳව දැක්මක් නැද්ද කියන්නේ? නැහැ, ලංකාවේ දේශපාලනඥයන්ට ඇත්තටම තියෙන්නේ එක්තරා විදිහක ඩෙන්ටිටි ප්‍රශ්නයක් වම කියන්නේ. අනන්‍යතා ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන් කියලා කියන්නේ කවුද? දැන් මම තමන් මේ ඩෙන්ටිටි කියන්නේ මම කියලා කියන්නේ කවුද? දැන් මට මම කියලා කියන්නේ මම නම් පුද්ගලිකව මම මේ තියෙන මේ භෞතික ශරීරය මගේ හිත ඒ ටික මම ඊට පස්සේ මගේ පවුලේ ඉන්න සමාජිකයෝ ටික මගේ බිරිඳ හරි දරුවන් හරි දෙමව්පියන් හරි සහෝදර සහෝදරියන් හරි ඒ වගේ පවුලේ සමාජිකයන් ටික ඊට පස්සේ මගේ යාළුවෝ අතුර ගන්න පිරිස ඒ කියන්නේ මට උදව් කරන අය මට හිතවත් අය මේ පිරිස මට පෝස්ටර් ගහන අය ඡන්දෙට ඔක්කොම යාළුවෝ කියලා හිතුවා. ඒ හැමෝටම ලංකා දේශපාලනයකට නැති බහුතරයකට මම කියන්නේ ඔය තුනනේ මම පුත්කලිකව මගේ පවුල මගේ යාළුවෝ. එතකොට මේගොල්ලෝ ගන්න හැම තීරණයක්ම ඔය තුනට සාපේක්ෂයි. එක්කෝ එකෙන් මට සහවාසියක් වෙන්න ඕනේ, එක්කෝ එකෙන් මගේ පවුලට වාසියක් වෙන්න ඕනේ, එක්කෝ එකෙන් මගේ යාළුවන්ට වාසියක් වෙන්න ඕනේ. එතකොට ලංකාවේ කොරෝනා ප්‍රශ්නේ ඉඳන් පිටරටේ ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්නන එකේ ඉඳන් එන්නත් ගහන එකේ ඉඳන් හැම දෙයකින් පාරක් හදන එකේ ඉඳන් ප්‍රොජෙක්ට් එකකට කොන්ත්‍රාත් එකක් දෙන එකේ ඉඳන් ටෙන්ඩර් එකක් ඇඳවෙන එකේ ඉඳන් මේ රටේ ලොකු කුඩා හැම තීරණයක්ම ගන්නෙ දේශපාලනඥයෝ. එක්කෝ Tamanට සාපේක්ෂව මේකෙන් මට හම්බ වෙන වාසිය මොකද්ද කියලා බලන, එක්කෝ මේකෙන් මගේ
පවුලට මොකද්ද හම්බ වෙන වාසිය කියලා බලන්න. එක්ක මේකෙන් මගේ යාළුවන්ට මොකද්ද හම්බ වෙන කියන වාසිය. ඒ කියන්නේ තමන් කියන හරිම නැරෝ හරිම පටු අදහසක් තියෙන තමන් කියන එකක් ගැන. මගේ නේ ඇත්තටම නායකයෙක් නම් ඇත්තටම ඇත්තටම දැක්මක් තියෙන දේශපාලනක් කියන්නේ එහෙම තමන් කියලා පටු සීමාවක් තියෙන්න බෑ. ඔහුට හෝ ඇයට තමන් කියන සීමාවෙදී මේ රටේ සියලුම ජීවි අජීවි සම්පත් තමන් කියලා හිතන්න පුළුවන් තැනට ඔහුගේ දැක්ම දියුණු වෙන්න ඕනේ. එතකොට ඔහු ගන්න තීරණයකින් කවදාවත් රටේ කිසිම විශේෂිත ජන කොටසකට හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුප්පතුන්ට හානියක් වෙලා පොසතුන්ට වාසියක් සැලසෙන්නේ නැහැ. සිංහලයට වාසියක් වෙලා දෙමළයට අවාසියක් වෙන්නේ නැහැ. ආර්ථිකයට වාසියක් වෙලා පරිසරයට අවාසියක් වෙන්නේ නැහැ. මොකද ඔය හැම තැනකටම ඔහු ඉන්නවා. Taman ඉන්නවා. ඔබ කතා කරන්නේ අපිට තියෙන පෞද්ගලික අරමුණු මිසක් අර තියෙන පොදු දැක්ම කියන දෙයට අපි shift වෙලා නැහැ. මෙහෙම දේශපාලන පරිසරයක් තියදී ඇයි ඔබ ඔච්චර හොඳ දැක්මක් තියාගෙන දේශපාලනට ආවේ? ඒ එහෙම දැක්මක් තියෙන නිසාම තමයි. මොකද එහෙම නැත්තම් වෙන්නේ මිනිස්සු ඒ කියන්නේ අපි හැමෝගෙම අදහසක් තියෙනවා දේශයකට මගෙත් තියෙනවා. දැන් මගෙත් දෙමව්පිය එහෙම තාම ලැජ්ජේම දේශපාලනේ ඉන්නවා කියලා දැන්නටත් කියන්නේ. මොකද ඊට පස්සේ හිතා. ඒක හරි ඒක මම පිළිගන්නවා. නමුත් ඒක දැන් ඔක් ගනුදෙනු කරන විදි දෙකක් තියෙනවා. මේ වගේ ඕනෑම අප්‍රසන්න සංසිද්ධියක එක්ක ජීවිතේ ගනුදෙනු කරන දෙවිදියක් තියෙනවා. එකක් තමයි ඒ මඩගොහරුවට වැටිලා ඒ මඩගොහරුවෙම කොටසක් වෙන එක. ඒක එක තෝරා ගැනීම. ඒක ගොඩක් අය කරනවා. ඒක වැරද්දක් කියන්නත් බෑ. දැන් මඩ ගොඩක් තියෙනවා නම් ඒක සුද්ධ කරන්න ඕන නම් ඒක සුද්ධ කරන්න එක ටිකක් අමාරු වැඩක් නะ. ඒක මඩ ගොඩේ වැහලා ඒ මඩ ගොඩේම කොටසක් වෙන එක හොඳයි. ඒ කියන්නේ හොඳයි කියන එක තෝරා ගැනීම. හොඳයි කියලාම කියන්නේ මම තෝරා ගැනීම. එක්කෝ ඒ පැත්ත බලන්නවත් නැතුව මේ මට ඔය වැඩි යන්න බෑ කියලා වෙන දෙයක් කරගෙන දින දෙකක් කාලා වෙන දෙයක් බලාගෙන හවස ටීවී එක බලාගෙන Netflix බලලා යාළුවොත් එක්ක කතා කරලා ඒ බොබ සුවපාස ජීවිතයක් ගත කරන්නේ. ඒක තව තෝරා ගැනීම. ඒකේ මේ දෙකම choices දෙකක්. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම දැන් මොනවා වුණත් මේක සුද්ධ කරලා මේක මොකක් හරි දෙයක් Tamanට පුළුවන් මට්ටමින් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ එහෙම කරන මිනිස්සු පිරිසකුත් මම හිතන්නේ සමාජයක ඉන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර අන්ත දෙකටම ගියොත් වෙන්නේ මේ මඩවල තව ලොකු වෙනවා සහ මේ මඩවල කවුරුත් ඒ කියන්නේ මම කියන්නේ මට මේ මඩවල සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න පුළුවන් කියලා. එහෙම අර ගිරිගුවක් පස්සේ යමු දුවන්නේ. නමුත් Tamanට පුළුවන් කැපකිරීම Tamanට පුළුවන් දේ ඒක ඇතුලේ කරන එකේ වරදක් නැකින්නේ මම හිතන්නේ. ඒක ඒ Taman කීමක දැන් මම පරිවාහ වෙලා දරුවෝ ඉන්න මෙහෙම කෙනෙක් වුණා නම් මට සමහර දෙවරක් හිතයි මම. මේසුගේ තෝරා ගැනීම කියන්නේ ඒවනේ. මේකෙන් දැන් මොකද ඊට පස්සේ වෙන්නේ? ඉතින් දැන් මගේ දරුවන්ට ඊට පස්සේ මොනවද මට මොනව හරි වුණොත් මොන හරි වෙල දරුවන්ට එතකොට දේශපාලනයත් එක්ක බැඳුණු අවිනිශ්චිත බවක් හැමතිස්සෙම තියෙනවා. අඳුර හිටියත් විපක්ෂයේ හිටියත්. ඒ අවිනිශ්චිත බව දේශපාලනයේම කොටසක්. ඉතින් ඒ නිසාම තමයි දේශපාලනක්ෂයෝ බලේ ඉන්න කාලේ පුළුවන් තරම් සල්ලි හම්බ කරගන්නේ. මොකද ඊට පස්සේ බලේ නැති කාලේට කොහොමද මේ සිස්ටම් එක රන් කරන්න කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඔය හැමදේම එක්ක ඉතින් මට ඒ වගේ ලොකු පුද්ගලික ජීවිතේ ලොකු එහෙම බැඳීම් කියලා නෑ කියන්නේ. විවාහ වෙලා දරුවන් එහෙම ප්‍රශ්නයක් මට නෑ. ඒකට මට මගේ ජීවිතෙත් එක්ක පොඩ්ඩක් අර සෙල්ලම් කිරීමේ චෙස් ක්‍රීඩාවේ දෙන්න පුළුවන් ඒ ස්පේස් එක තියෙනවා. ඒක තියෙනවා. ඒ නිසා මම පුද්ගලිකව හිතුවා මොන හරි දෙයක් මේක ඇතුලේ කරන්න පුළුවන් නම් ලොකු නැති වෙන්න දෙයක්වත් නෑ. ලොකුට ලබා ගන්න දෙයක්වත් නෑ. ඉතින් පොඩ්ඩක් මේක ඇතුලේ ඒ වෙනස කරන්න පුළුවන්ද කියලා බලනවා. ඔව් එහෙම හොඳයි. දැන් ගොඩක් තරුණ දේශපාලනට එන තරුණ තරුණියන්ගේ ඔය අදහස තියෙනවා. හැබැයි මම මේ ප්‍රශ්නය අහනවා ලංකාවේ තරුණයන්ට තියෙන පොඩි ප්‍රතිශතය තමයි ඡන්දය බලය. ගොඩක්ම තියෙන වැඩිහිටියන්ට. එතකොට ඔවුන්පත් කරන්නේ අර පරණ දේශපාලන ක්‍රමයට යන අය. එතකොට මේ තරුණ තරුණියන් දේශපාලනයට වෙනසක් කරන්න හිතුණත් ඔවුන්ට ඒ බලය දීමට පොඩි පසුබෑමක් එනවා. ඔබ කොහොමද දැන් මොකද මම තරුණ දේශපාලඥයන් කතා කරද්දී ඒගොල්ලන් ගාව ඔය දැක්ම තියෙනවා. නමුත් ඔවුන්ට අර අවස්ථාව දෙන පාර්ලිමේන්තුවට ආවත් ඔවුන් පසුපෙල කොණ්ඩෙ ඉදෙන්න ගත්තම තමයි එන්නේ. එතකොට ඔවුන්ගේ අර හිතන ඒ චින්තනය වෙනස් වෙලා පරිණත බව කියන්නේ ගොඩක් අය වෙනස් වෙන්නේ අර දැක්මෙනුත් වෙනස් වෙනවා. ඉතින් මේක ලංකාවේ වෙනස් වෙයිද? මොකද අපේ ඡන්ද ප්‍රතිශතය තරුණ තරුණියන්ට තියෙන පොඩි ප්‍රමාණයක්. ඒකත් එක්ක ඔබ කොහොමද හිතන්නේ ඔබලට වෙනසක් ඇති කරන්න බලය ලැබෙයි කියලා?
ඒක වෙන්නේ මෙහෙම එදින්දි මම කියන්නේ තරුණ මහලු කියලා බෙදීම හදාගන්නවට වඩා ඔය ඔබ කියපු වෙනස වෙන්නේ කොතනදද කියලා අපි තේරුම් ගන්න ඕනේ. වෙනස වෙන තැනක් තියෙන්න ඕනේ. දැන් මෙහෙම හොඳ අදහස් තියෙන අපි ඉංග්‍රීසියෙන් well meaning people කියනවා. ඔව්. well meaning හොඳ අදහස් තියෙන හොඳ අරමුණු තියන අය එනවා දේශපාලනයට. අවුරුදු පහක් විතර ගිහිල්ලා මේ මිනිස්සු දිහා බලද්දි පට්ටපල් හොරෙක් හැදිලා තියෙනවා. ඒ කොහොමද ඔය change එක වෙන්නේ? ඉතින් මම හිතන්නේ ඕක වෙන්නේ ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේදී. ඒක උදාහරණයක් දැන් මම උදාහරණයකට නම් කියන්නේ ඒක කාටවත් අපහාසයක් වෙන්නේ නැහැ. දැන් මම මැතිවරණයට තරඟ කරනවා කියලා හිතමු. මම මැතිවරණයකට තරඟ කරද්දී කවුරු හරි කෙනෙක් හිතනවා හරි මේ මිනිස්සයා දිනන්න පුළුවන් අපේක්ෂකෙක්. එයා දිනන්න පුළුවන් කියලා හිතනවා. ඒම හිතුවහම දිනන්න පුළුවන් කියලා හිතන අස්සේ වටේ හැදෙනවා කොන්ත්‍රාත්කාරයෝ, ජාවාරම්කාරයෝ, බිස්නස්කාරයෝ ඒ සියලුම දෙනා තමයි එයාගේ කැම්පේන් එක රන් කරන්නේ. මේ කැම්පේන් එකට අවශ්‍ය සල්ලි දෙන්නේ. එතකොට මම මේ මාර්ගඵල ලැබලා දේශපාලනයට ආවා. මම ඡන්ද කැම්පේන් එකක් කරන්න ඕනේ. මේ කැම්පේන් එකට මට සල්ලි ඕනේ. එතකොට ඒ සල්ලි මගේ අතේ මේ මුලින් තියෙන මිනිස්සෙක් තමන්ගේ සල්ලි දාන්නේ නැහැ නේ කැම්පේන් එකට. තමන්ගේ එහෙම දාන්න සල්ලි නැහැ නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ලොකු කැම්පේන් කරනකොට ඒ සල්ලි කොහෙන් හරි හොයා ගන්න ඕනේ. ඉතින් සල්ලි එන්නේ අර වගේ පිරිසකින්. වෙන කාගෙවත් සල්ලි එන්නේ නැහැ දැන්. ඔයා දේශපාලනඥයෙකුට සල්ලි දෙන්නේ නැහැ නේ. යා ගිහිල්ලා මැතිව කැම්පේන් එක කරන්න කියන්නේ. ඔයා මොනවා හරි ව්‍යාපාරයක් කරනවනම් ඔයාගේ ව්‍යාපාර දේශපාලනඥයන්ගේ සහයෝගයෙන් ඒ සහයෙන් ඔයා කොන්ත්‍රාත් එකක් අරගෙන ඔයාගේ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කර ගන්නවා නම් ඒ බිස්නස් ඔපචුනිටි එක වෙනුවෙන් ඔයා යම්කිසි මුදලක් ආයෝජනය කරනවා. ඉතින් කිහිම සල්ලි වලින් ඒ වගේ අයගේ උදව් වෙච්ච ජාවාරම්කාරයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, බිස්නස්කාරයන්ගේ, කොන්ත්‍රාත්කාරයන්ගේ සමහරවිට පාතාල ලෝකයේ උදව් වෙයි කැම්පේන් එකක් කරලා ඇතුළට ගියාට පස්සේ මගේ පළවෙනි රාජකාරිය වෙන්නේ මොකක්ද? එන පළවෙනි කොන්ත්‍රාත් එක ඔයාට දෙන එක. මගේ මට උදව් කරපු කවුරු හරි පාතාල සමාජිකයෙක් පොලිසියට අහුනහම ගිහිල්ලා කොහොම හරි පොලිසියට කතා කරලා මේ මිනිස්සු එළියට ගන්න එක. ඊට පස්සේ මොකක් හරි මට උදව් කරන ව්‍යාපාරිකයන්ට පුළුවන් විදිහට සල්ලි උපය ගන්න අවස්ථාව හදලා දෙන එක. ඒක එක පැත්තක්. ඊට පස්සේ මට ඊළඟ ඡන්දෙදි මේ මිනිස්සුගේ මතය මේ දන්නවනේ මේ ප්‍රමාණයකට තමයි ඒගොල්ලෝ සතුටුස කරන්න පුළුවන්. ඊළඟ ඡන්දෙට යම් තරමකට මට පොඩි ස්ථාවරත්වයක් හදාගන්න ඕනේ. ඒ වෙනුවෙන් මම කීයක් හරි හොයාගන්න එක. ඕක තමයි ලංකාවේ දේශපාලන ලක්ෂ්‍යයක් මොන අරමුණු වලින් ආවත් අර ඔයා කියපු වෙනසට ඒ කියපු පරිවර්තනය සිද්ධ වෙන තැන. එතකොට ඔය පරිවර්තනය සිද්ධ නොවෙනවා නම් දේශපාලනඥයෙක් තරුණුණයි කොණ්ඩෙයිදුණයි වයසට ගියයි කියලා වෙනසක් නැහැ. මොකද හේබුණාම ඒ අයගෙන් ඇත්තටම රටට සේවයක් වෙන්නේ මොන වයස් කාණ්ඩේ හිටියත්. හැබැයි මේ වෙනස සිද්ධ වුණාට පස්සේ දේශපාලනඥයෙක් තරුණුණත් වැඩක් නැහැ, මහලුණත් වැඩක් නැහැ. ඔහුගේ රටට සේවයක් වෙන්නේ නැත්නම් මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැහැ. ඔහුගේ ඔහුට තමයි සේවයක් වෙන්නේ. ඔය ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් වෙයිද? වෙනස් කරන්න පුළුවන් වෙන්නේ එකම විදිහ තමයි ලංකාවේ. එකම විදිහ. ලංකාවේ මැතිවරණ ව්‍යාපාර වලට වියදම් කරන මුදල් නියාමනය කරන්න දැඩි නීති ගේන්න ඕනේ. මේක ලෝකයේ එක එක රටවල එක එක මට්ටමින් තියෙනවා. ලෝකේ රටවල් 100කට වඩා අධික ප්‍රමාණයක එක එක මට්ටමින් කැම්පේන් වල වියදම් කරන සල්ලි රෙගියුලේට් කරනවා. ඒ කියන්නේ සමහර රටවල් වල තියෙනවා මේ ප්‍රමාණයට එහා වියදම් කරන්න බෑ. කිමු මිලියන 5ක් කියලා. මිලියන 5කට වඩා කැම්පේන් එකට වියදම් කරන්න බෑ. එතකොට කොච්චර කළත් මිලියන 5න් නවතින්න ඕනේ. සමහර රටවල් වල තියෙනවා මේ කැම්පේන් වලට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. දැන් මගේ කැම්පේන් එකට කවුද සල්ලි දෙන්නේ කියලා මම හෙලිදරව් කරනවා, අනාවරණය කරනවා. ඒක තව ක්‍රමයක්. සමහර රටවල් ඔය දෙකම තියෙනවා. ලංකාවේ එකක්වත් නැහැ. ලංකාවේ කිසිම නීතියක් නැහැ. ඒක ලංකාවේ ඕනම විදිහකට සල්ලි හොයලා ඕනම අහනව නේද මැතිවරණ මේකේදී ඔබේ ඔබට තියෙන වත්කම් ටික පෙන්වන්න. ඒ වත්කම් එකට මම ඊළඟට එන්න. වත්කම් එකට ඊළඟට එන්න. දැන් මේ කැම්පේන් ෆයිනෑන්සින් ඔය එකම ඔය දෝෂණයත් අනිත් තැන තමයි වත්කම් බැරකම් කරන්නේ. ඒක කැම්පේන් ෆයිනෑන්සින් වල ලංකාවේ කිසිම නීතියක් නැහැ. ඒකට ඕක වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි කැම්පේන් ෆයිනෑන්සින් වලට දැඩි නීති ගේන එක. මොකද එතකොට කොච්චර කරත් යන්න පුළුවන් එක සීමාවක් තියෙනවා. ඒත් ලංකාවේ 74 කලින් ඕක තිබ්බා. ලංකාවේ සමහර මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසන අහිමි වුණා ඡන්ද පෙත්සම් වලින් පස්සේ මේ මැතිවරණ වියදම් සම්බන්ධ සීමාවන් කැඩුවාම. ලංකාවේ 77න් පස්සේ පිටච වෙනස එක ප්‍රතිපලයක් තමයි මේක. දෙක තමයි ඔය වත්කම් බැරකම් සම්බන්ධ ප්‍රශ්නය. දැන් ලංකාවේ වත්කම් බැරකම් නීතිය කොච්චර විහිළුවක්ද කියලා කියනවා නම් දැන් මට පුළුවන් දැන් වත්කම් බැරකම් නීතිය වෙන්නේ Tamanට වත්කම් බැරකම් උපයාගත් ආකාරයේ හෙළිදරව් කළ නොහැකි වුණොත් ඒක ඔප්පු කරන්න බැරි වුණොත් අල්ලස් කොමිසමෙන් හරි ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මට නඩු දානවා. ඒක තමයි ක්‍රමේ. පරීක්ෂණ තියලා නඩු දානවා. නඩුව දැම්මහම ඇත්තටම ලංකාවේ ඒ නඩුවකට වරදකාරයෙක් වුණොත් ගෙවන්න ඕනේ දඩය රුපියල් 1000යි.
රුපියල් 1000යි. හරි. එතකොට ඒකෙන් කියන්නේ මට ඕනෑම ප්‍රමාණයකට හොරකම් කරලා අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරලා අහුනොත් ඒක වෙන ප්‍රශ්නයක්. අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරලා මට ඕනේ තරම් සල්ලි හොයාගන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් බලන් ඉන්න කෙනෙක් මේක දිහා දකිනවා දැන් මේ මිනිස්සයා දැන් අද ඉන්නේ මෙහෙම. අවුරුදු 5කින් මේ මිනිස්සයා ඉන්නේ මෙහෙමද? මේක එයාද අල්ලස් නඩුවක් දානවා. මේක හොයලා බලන්න කියලා තමයිල්ලක් දානවා. මෙයා මෙච්චර සල්ලිය කොහෙද මේ හොයාගත්තේ කියලා. ඊට පස්සේ දැන් ඔක අල්ලස් කොමිසමෙන් පරීක්ෂණය කරලා දැන් මට මේක ඔප්පු කරගන්න බැරි වුණොත් ඔව් මම මෙහෙමයි සල්ලි හොයාගත්තේ මගේ මෙහෙම ව්‍යාපාරයක් තිබ්බා ඒකෙන් මෙච්චර ලාභයක් ලැබුණා ඒකෙන් මම මේ කාර් එක ගත්තා ඊට පස්සේ මම හවල් දාන ආයෝජනය කරලා තිබ්බා ඒකෙන් මට මේ වගේ ලාභාංශ ලැබුණා ඒකෙන් මම මේ ගී හැදුවා ඒ වගේ මේ ට්‍රේල් එක පෙන්වන්න බැරි වුණොත් මට අල්ලස් කොමිසමෙන් ගිහින් නඩුවක් දානවා හරි ඒ නඩුවේදී මම වැරදි කාර්යය වුණොත් මම මොකද කරන්නේ රුපියල් 1000ක දඩයක් ගෙවන මම එළියට එනවා ඉතින් ලංකාවේ දේශපාලනඥයෝ ඕන තරම් එහෙම වෙච්ච අය මේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා පාර්ලිමේන්තුවේ එළියට ඉන්නවා රුපියල් 1000ක් නඩු දෙකක් දැම්මොත් රුපියල් 2000යි නඩු තුනක් දැම්මොත් රුපියල් 3000යි එතකොට දැන් අද හවසට ඔයා ෂොපින් ගියොත් රුපියල් 5000ක් විතර බඩු අරගෙන ගෙදර යන්නේ එතකොට ලංකාවේ මේ සාමාන්‍ය මනුස්සයෙකුට එහෙම දේශපාලනඥයෙකුට පුළුවන් තරම් හොරකම් කරලා පුළුවන් තරම් ධනිය උපයගෙන රුපියල් 3000ක් දඩයක් කියවලේ එළියට එන්න පුළුවන්. ඉතින් මේව රටක් මේ මෙහෙම තියෙන මේ මේ මට්ටමින් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේක මෙහෙම තියෙන ඕන එකක් නෙමෙයි. ඒ නිසා ඕවා තමයි වෙනස් කරන්න ඕනේ. මේ වගේ නීති තිබ්බොත් මේ රට නතර වෙන්නේ මීට වඩා දරුණු තැනක. ඉතින් මම හිතන්නේ ඔය කාරණා දෙක ඔය ප්‍රතිසංස්කරණ දෙක ලංකාවේ සිද්ධ වුණා නම් දේශපාලනයේ මීට වඩා සෑහෙන වෙනසක් සෑහෙන පරිවර්තනයක් අපිට දැක් ගන්න පුළුවන්. ඒව වෙනස් නොකර මේ දේශපාලන මේ දේශපාලනයට මාර්ගඵල ලැබපු අය ගෙනාව වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔබ කිව්වා වගේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. නැතුව දේශපාලනක් අර අපි කියන්නේ අපි ව්‍යාව යවමු යාව යවුවත් එයත් වැටෙන්නේ මේ මඩවලේම තමයි. මම මෙහෙම දෙයක් අහන්නම්. මොකද දැන් ඔබ ගොඩක් වෙලාවට මම හිතන්නේ ඔබ ජනමාධ්‍ය පැත්තෙන් ආපු හින්දා වෙන්න ඇති. අර ඔබේ සමාජ ජාලවල ඔබ ගොඩක් ප්‍රසිද්ධයි මේ ලියනවා එක එක ඒවා. සිනහව ගැන ලියනවා නැත්නම් කතා කිරීම ගැන ලියනවා මනස ගැන ලියනවා. දැන් දේශපාලනේ කලකිරලද නැත්නම් මිනිසුන්ගේ මනස හැදිය යුතුයි කියලා හිතලාද ඔය ලියන්නේ? නෑ මේක මෙහෙමයි. දැන් දේශපාලනය කියලා කියන්නේ ඒක තමයි. දැන් දේශපාලනය කියන්නේ පරිවර්තනයනේ. දැන් අපි කතා කරන්නේ වෙනස ගැන. වෙනස කියලා කියන්නේ තනි තනි පුද්ගලයෝ තුල සිදුවෙන දෙයක්. ඒ කියන්නේ වෙනස සමාජීය වෙනස කියලා අපි ලොකුවට කතා කරනවානේ. ඒ සමාජය කියන එක ඇත්තටම එක සංකල්පයක්නේ. දැන් පවුලක් කියන එකක් අර ජෙනටික් කෝඩ් එකෙන් හිතා ගන්න පුළුවන්. දැන් මේ පවුල කියලා හඳුන්වන පිරිස එක්කෝ ජානමය සම්බන්ධයක් ඔබට තියෙන අය, එහෙම නැත්නම් විවාහක වෛවාහක සම්බන්ධයක් ඔබට තියෙන අය. උතලින් එහාට පවුල කියලා එකක් හැදෙන්නේ නැහැ. එතකොට රටක් රටක් සහ රටේ පුරවැසියෝ කියන පිරිස ඒ රටේ නීතිය සහ රටේ ව්‍යවස්ථාව ඇතුලේ පැහැදිලිව අර්ථ ගන්නවලා තියෙනවා. එතකොට සමාජය කියලා එකක් එහෙම නැහැනේ. සමාජය කියන්නේ හරි වේග සංකල්පයක්. ඔව්. සමාජය කියන්නේ වේග සංකල්පයක්. එහෙම එකක් ඇත්තටම නැහැ. රටක් ඉන්නවා යම්කිසි භූමි භාගයක මිනිස්සු පිරිසක් ඉන්නවා. රට සහ මිනිස්සු තමයි ඉන්නේ. සමාජය කියන්නේ අපි හදපු එක. එතකොට සමාජයේ පරිවර්තනය කියන එකක් එහෙම වෙන්නේ නැහැ. සමාජය හරි මම සමාජය වෙනස් කරනවා කියලා මේ එන්ටිටි එකක් විදිහට සමාජය අරගෙන වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න පුළුවන් තනි තනි මිනිස්සු. මට පුළුවන් ඔබව වෙනස් කරන්න. ඔබට පුළුවන් ඔබේ ස්වාමියා වෙනස් කරන්න. ඔබේ ස්වාමියාට පුළුවන් ඔහු යටතේ වැඩ කරන තව කෙනෙක් වෙනස් කරන්න. ඔහු යටතේ වැඩ කරන කෙනාට පුළුවන් තමන්ගේ අසල්වැසිය වෙනස් කරන්න. එතකොට ඔහොම මිනිස්සු ගොඩක් තනි තනිවම වෙනස් වෙන එකට තමයි අපි කියන්නේ සමාජය වෙනස් වෙනවා කියලා. එතකොට දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් කරන්න ඕනේ දේ තමයි තනි තනි මිනිස්සු වෙනස් කිරීම. එතකොට ලංකාවේ දේශපාලනඥයෝ තනි තනි මිනිස්සු වෙනස් කරන්න භාවිතා කරන්නේ හරිම ප්‍රාථමික උපක්‍රම. සමහර දේශපාලනඥයෝ ලස්සනට hina වෙලා poster ගහනවා. එතකොට මේ මිනිස්සයා ලස්සනයි කියලා හිතලා මිනිස්සු රැවටිලා ඒකලු හිතනවා එහෙම දෙනවා කියලා. සමහර දේශපාලනඥයෝ ගිහිල්ලා සෙමිනි තහඩු වැසිකිලි පූච්චි සිමෙන්ති කොට මේවා බෙදෙනවා. තනි තනි මිනිස්සු ඒවත් තනි තනි මිනිස්සු වෙනස් කරන හරිම ප්‍රාථමික කැත උපක්‍රම. ඊට වඩා හරවත් විදිහට තනි තනි මිනිස්සු වෙනස් කරන ක්‍රමය තමයි මේ මිනිස්සුගේ ජීවිතය ගැන සහ මේ මිනිස්සු මේ මොහොතේ මූල දෙන අර්බුදය ගැන ටිකක් සවිස්තර විදිහට තේරුම් කරලා දෙන එක. එතකොට ඒක දේශපාලනිකයි. ඒක දේශපාලන වැඩක්. ඒකට මම සමගි ජන බලවේගය ගැන හරි එක්සත් ජාතික පක්ෂය ගැන ශ්‍රී ලංකා පොත් ගැන පෙරමුණ ගැන හරි කතා කරන්න විතරක් නෙමෙයි දේශපාලනය කියන්නේ. එහෙම දේශපාලනයක් කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේ දේශපාලනයේ
පරිවර්තනය ඊළඟ ලෙවල් එකට යනකොට අපි දේශපාලනය අල්ලන්න ඕන තැන එතන. තනිත් තනි මිනිස්සු තුල කොහොමද විප්ලවය ඇති කරන්නේ? මේ විප්ලවය ඇති කරන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙන තරමට අපි සමාජය කියලා අඳුරගන්නේ සංකල්පය ඇතුලේ විප්ලවය සිදු වෙනවා. මෙහෙම කිව්වොත් පරණ දේශපාලන ක්‍රමයේ ඇවිල්ලා බඩට කතා කිරීම ඔබේ දේශපාලන ක්‍රමයේ ඇවිල්ලා හදවතට කතා කිරීම කිව්වොත් හදවතට කතා කරන එක හරි හදවතට කතා කිරීමම මං කියන්නේ බඩට කතා කිරීම කියන එක මේ සංකල්පය නිසාමනේ ලංකාව මේ වෙද්දී බඩට කතා කරනවා කියලා කියන්නේ මොකද්ද මට මේකෙන් ලැබෙන්නේ මොනවද කියලා හිතලා ඡන්ද දෙන එකනේ ඒ කියන්නේ මම යම්කිසි අපේක්ෂකයෙක් තෝරගන්නවා ඒ අපේක්ෂකයා තෝරගන්න එක හේතුවක් තමයි මගේ පුතාට එයා දිනුවොත් මගේ පුතාට රස්සාවක් තියෙනවා නැත්නම් මෙයා දිනුවොත් මගේ ගෙදර මලගයක් කරොත් ඒ මලගෙදර හත් එක ඒ කුටු ටික දෙයි ඒක තමයි බඩට කතා කරන කෙනෙක් කන බොන එක විතරක් නෙමෙයි Tamanට ලැබෙන වාසිය ගැන හිතලා ඡන්ද දෙන එක ඒකට එහෙම දේශපාලනික එකක් එතකොට ඒක නෙමෙයි එතකොට ඒ වෙනුවට කොහොමද මම මේ ඇත්තටම මම කියන දේ අලුතෙන් නිර්වචනය කරා ඇත්තටම මට මොනවද ඕනේ ඇත්තටම මගේ ජීවිතයේ අවශ්‍යතා මොනවද ඒ කාරණේ එතකොට ඒකට සාපේක්ෂව හිතලා ඊට වඩා ටිකක් හරවත් විදියට ඊට වඩා පොදු අරමුණු ගැන හිතලා ඊට සමාජයක් විදියට අපි යන්නේ කොතනද කියලා හිතලා එතකොට ඒ වගේම මේ කියනවා පුද්ගලික අභිලාෂ වලින් එළියට ගිහිල්ලා හැමතිස්සෙම ඇයි මම මේ දේ කරන්නේ කියලා හිතලා සිහි බුද්ධියෙන් තියෙන්න ගන්න සමාජයක. ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ මිනිස්සු කටයුතු කරන්නේ හරීම මේ ප්‍රතික්‍රියා කරන රියැක්ෂන්. කම්පල්සිව් රියැක්ෂන්ස් තමයි ලංකාවේ දේශපාලනය කියලා අපි දැකලා තියෙන්නේ අවුරුදු 40 50ක්. ඔව්. හැට රාත්තලක් දෙනවා කිව්වොත් ඒ පක්ෂයට ඡන්ද දෙනවා. හදෙන් හරි හාල් ගේනවා කිව්වොත් ඒ පක්ෂයට ඡන්ද දෙනවා. 3:50ට පාන් දෙනවා කිව්වොත් ඒ පක්ෂයට ඡන්ද දෙනවා. ඒ වගේ අර ඕනම දෙයකට ඉක්මනට ප්‍රතික්‍රියා දක්වනවා. හිතන්නේ නැතුව ප්‍රතික්‍රියා දක්වනවා. ප්‍රතික්‍රියා දක්වලා අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට වැටෙන්නේ හිතා ගන්නවත් බැරි වලක. ඒක ලංකාවේ දේශපාලනය කියලා අපි දකින්නේ ඒක. එතකොට ඔතනින් එහාට යන්න නම් මිනිස්සු සිහි බුද්ධියෙන් තීරණ ගන්න තැනට එන්න වෙනවා. ඇයි මම මේ දේ කරන්නේ? ඇයි මම මහවලාට ඡන්ද දෙන්න ඕනේ? ඇයි මම මේ පක්ෂය තෝරගන්න ඕනේ? ඇයි මම මේ කාරණේ කරන්නේ? හැමතිස්සෙම ඇයි කියන එක හිතන සමාජයක් නිර්මාණය කරන්න. එතකොට conscious action වලට ගිය සමාජයක් නිර්මාණය කරන සිහි බුද්ධියෙන් ජීවත් වෙන නිවැරදි සිහි කල්පනාව තියෙන සමාජයක් හදන්න. එතකොට මම ලියන හැම දෙයක්ම ඔය කාරණේ අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක එක දේවල් ගැන මම ලියයි. නමුත් අවසානයේ තියෙන කාරණේ සිහි බුද්ධියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා කියනවා. ලංකාවේ දේශපාලනය මේ වැටලා තියෙන අර්බුදයට ප්‍රධාන හේතුව තමයි අපේ මිනිස්සු විදිහට සිහි බුද්ධියෙන් ජීවත් වෙන්නේ නැතුව සිහි කල්පනාවෙන් තීරණ ගන්න නැතුව ඉතාම ප්‍රාථමික පුද්ගලික අරමුණු වෙනුවෙන් එක එක කාලවල තීරණ ගත්තේ එක. ඔව් ගොඩක් නිවැරදි. මම අවසන් කරන්න ඉස්සෙල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහලා අවසන් කරන්නම්. මේක ගොඩක් අය අහන්න කිව්වා. ඔබ දේශපාලනයට ඇවිල්ලා ඔබ තනිකඩමද ඉඳ හදන්නේ විවාහයෙන් පස්සේ ඔබ වෙනස් වෙයි? නෑ එහෙම වෙන්නේ ඒ තනිකඩද විවාහ වෙනවද කියන කාරණේ මම හිතන්නේ ඒක මම දන්නේ නැහැ. මම එහෙම තනිකඩ වෙන්නේද එහෙම කියලා. මොකද ඒක සාමාන්‍යයෙන් මිනිස්සු විවාහ වෙන්න తీරණය කරන්නේ ඇයි? මිනිස්සු තනිකඩ වෙන්නකොට එහෙමද එම තනියක් කියන මට නා වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙයි. මේ විවාහය හා දරුවන් ලැබීම ලංකාවේ පෙන්ෂන් ක්‍රමයට සමානයි. ඔව් පෙන්ෂන් කියන්නේ ඉන්ෂුරන්ස් එකක් නෙවෙයි පෙන්ෂන් එකයි. ඒක මට එහෙම බයක් නැහැ. ඉතින් මට එහෙම ඉන්ෂුර මගේ ඉතනෙ නෙමෙයි ඒක අල්ලගන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සු කසාද බැඳපු අය කසාද බැඳපු නිසා ඒගොල්ලෝ දුක් විඳිනවා. කසාද නොබැඳපු අය කසාද නොබැඳපු නිසා දුක් විඳිනවා. එතකොට හොඳට ප්‍රශ්නේ කසාද බඳින එකවත් නොබඳින එකවත් නෙමෙයි දුක් විඳින එක. ඒ නිසා මම දුක් විඳින්න නැතුව ජීවත් වෙන නිසා මට හැම ලොකු වෙනසක් වෙන්නේ කසාද බැඳයි නොබැඳයි කියලා. නෑ මොකද ශ්‍රී ලාංකික අර ඔබ කිව්ව තාම අපි ඉන්නේ අර දේශපාලඥ විවාහක නැත්තම් තේරෙන්නේ නෑ දරුවන් නැත්තම් මිනිස්සුගේ ප්‍රශ්න තේරෙන්නේ නෑ කියලා. ඔව් ඒකම. එතකොට ඒක මම කියපු කාරණේට සම්බන්ධයිද? එහෙම දරුවන් ඉන්නවනේ මම හැමතිස්සෙම හිතන්නේ. එතකොට ඒක හිතන්නේ හරිය නෑ මේ මිනිස්සුන්ට තමන් කියලා හිතන්නේ. තමන්ගේ පවුල තමන්ගේ යාළුවෝ. එතකොට ඒ මට්ටම තමයි ඔබ සිහි බුද්ධියෙන් හිතන්නේ කියලා මිනිස්සුන්ට මනස හදන්න මේ ක්‍රමවේදය අරගෙන යන්නේ. මම එහෙම කිව්වොත් හරිද? හරි. රසික ඇත්තටම ඔබ කතා කළේ මං හිතනවා තියෙන දේශපාලනයට වඩා අපි දැකිය යුතු දේශපාලනය පිළිබඳ මං හිතනවා ගොඩක් තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන දේශපාලන ක්‍රමය ඕකයි. අපි බලාපොරොත්තු වෙන දේශපාලන ක්‍රමය ඕකයි.
අපි අවුරුදු ගානක් බලන් ඉන්න දේශපාලන ක්‍රමයක් උකයි. හැබැයි ඔක ලැබෙයිද නොලැබෙයිද තියෙන තීරණේ තියෙන්නේ දේශපාලඥයන් අතේ නෙමෙයි. ඇත්තටම ඡන්දදායකින් අතේ. ඒතර තරුණ පරපුරට හරි අවුරුදු ගානක් ගිහිල්ලා මේ වෙනස් කරන්න පුළුවන් නම් අපේ රට වෙනස් වෙයි. නැතුව මම හැමදාම කියනවා දේශපාලඥයන්ට බැනලා වැඩක් නැහැ. මොකද ඡන්දදායකයන් ඔබ කිව්වා වගේ සිහිබුද්ධියෙන් හිතුවොත් සිහිබුද්ධියෙන් තම ඡන්දය පාවිච්චි කළොත් මේ රට වෙනස් වෙන්න පුළුවන්. රසික ඔබ අවශ්‍ය දේවල් තුන හතරක්ම කිව්වා මම එකක් මේ ගොඩක්ම කාවැදුන දෙයක් තමයි හැමතිස්සෙම ප්‍රශ්න නගන්න ඇයි කියලා. ඒත් ඔබ කිව්වා ඔබ හිතන්නේ ඔබ මිනිස්සෙක් විදියට ඔබ නිදා ගන්න යන්නෙත් මිනිස්සෙක් විදියට අවදි වන්නෙත් මිනිස්සෙක් විදියට මං හිතන ඔබ අනාගතයේත් ඔබ ඔය මිනිස්සෙක් විදියට හිතයි. එතකොට මේ දේශපාලනය තුළ ඔබ දේශපාලඥෙක්ට වඩා මිනිස්සෙක් වෙයි කියලා. මොකද අද ලංකාවට අවශ්‍ය අර එන්ජිනියරවරුන්වත් අකවුන්ටන්ලා කියන ගණකාධිපතිවරුන්වත් දේශපාලඥයන්වත් නෙමෙයි. අද අවශ්‍ය මිනිස්සුන්. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා මිනිස්සෙක් විදියට ඔබේ අනාගතය ඔබ හදාගනී කියලා. බොහොමත්ම ස්තුතියි ලංකාදීප හරහා ප්ලේන්ටි විත් සුලෝ වැඩසටහනට සහභාගී වෙච්ච.